ජනතාවට සේවය කරන්න ආපු මේ ජනතා නියෝජිතයෝ අද රටේ ප්‍රශ්න කතා කරනවා වෙනුවට කටමැද දොඩවන්න පටන් අරන් තියෙනවා, විවේචන කරන්න පටන් අරගෙන තියෙනවා. ගංජා විකුණලා රටේ ආර්ථිකය හදන්න ඕනි කියලා හිතන ඩයනා ගමගේ වගේ අයට විපක්ෂ නායකතුමා බඩුමිල ගැන කතා කරන එක කනට කුළු ගෙඩියකින් ගහනවා වගේ දැනෙනව ඇති, දෝංකාර දෙනව ඇති. පක්ෂය පාවා දීලා වරප්‍රසාදවලට රාජපක්ෂලාගේ ඉදිරියේ තමන්ගේ ආත්මගරුත්වය පාවා දුන්න දයනා ගමගේ වගේ අයට ජනතාවගේ දුක දැනෙන්නේ. එදා වේල හම්බ කරගෙන කන මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ, ගොවියන්ගේ දුක දැනෙන්නේ, එවැගේම කම්කරුවගේ දුක දැනෙන්නේ. අද ඩයනා ගමගේ ජොබ් එක තමයි ආණ්ඩුවේ සල්ලි අරගෙන විපක්ෂ නායකතුමාට මඩ ගන්න එක. හැබැයි අපි කියන්න ඕනේ ඩයනා ගමගේ ඇතුළු ආණ්ඩු පක්ෂයට අපේ ගමන මඩ ගන්න එකෙන් නතර කරන්න හම්බ වෙන්නේ නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් හදන්න, ඒ වගේම ජනතා විරෝධී මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙන්න අපි නායකත්ව ගන්න බව මේ මොහොතේ අපි කියන්න ඕනි. ඒ වගේම සිංහල බෞද්ධකම රැක ගන්නවා කියලා ආපු මේ ආණ්ඩුව අද මේ ආණ්ඩුවට ඌමනා වෙලා තියෙනවා ගංජා නීතිගත කළා, ගංජා විකුණලා ආර්ථිකය හදන්න. ඒකට ජනතාවගේ මනස හදන්න පාවිච්චි කරන කෙනෙක් තමයි දයනා ගමගේ කියන්නේ. තවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා ඒකට පාවිච්චි කරන. නවඋත්පාදන ආර්ථිකය ගැන කිසිම කියවීමක් නැති මේ ආණ්ඩුවෙන් අපිට එකාතකින් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියන්න ඕනේ, ගංජා නීතිගත කළා, ගංජා විකුණන්න ඉස්සල්ලා අද තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, කුරුඳු කර්මාන්තය ඇඳුළු අපේ රටේ කෘෂි නිෂ්පාදන ආරක්ෂා කරගන්න, ඒවා රැකගන්න, ඒවා ඉස්සරහට ගේන්න වැඩපිළිවෙලක් හදන්න. හද කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කළා, නැති කළා, අද ගංජා විකුණලා ආර්ථිකය හදන්න කතා කරන මොන විහිළුවක්ද ඒ කරන්නේ? අපි මේ රටේ ජනතාවට කියන්න ඕනේ, මේ ජනතා විරෝධී ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙන්න අපි ඒකට නායකත්වය ගන්නවා, ඒකට සටන් කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.